ආයුබෝවන් වාලකට වෙන්නේ මගේ YouTube channel එක මයිටේ සමග. අද මම හදන්න යන්නේ කැරමල් පුඩින් එකක්. වෙනස්ම විදිහකට හදන මේ කැරමල් පුඩින් එක බේක් කරන්න නැතුව, ඒ වගේම බිත්තර නැතුව තමයි මම මේක හදන්නේ. හදන්න හරිම පහසුයි වගේම හරිම රසවත්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මේ සඳහා අරගෙන තියෙනවා නැවුම් කිරි මිලිලීටර් 500ක්. නැවුම් කිරි වෙනුවට පිටි කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. පිටිකිරි හදලා ඒකෙන් කිරි මිලිලීටර් 500ක් ගන්නවා නම් වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් වතුර මිලිලීටර් 50කට පුරෝල කිරිපිටි මේස හැන්දක් පාවිච්චි කරාම ඇති. ඊළඟට මම අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 150ක්. කෝන් පිටි මේස හැඳි දෙකක්. මුලින් මම යන්නේ කැරමල් එක හදා ගන්න. ඒ සඳහා මුලින්ම වතුර මිලිලීටර් 150ක් අවශ්‍යයි. දෙවනුව වතුර මිලිලීටර් 50ක් අවශ්‍ය වෙනවා. මුලින් මම මේ සීනි ටික භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ මම එකට වතුර මිලිලීටර් 150 මුලින්ම එකතු කර ගන්නවා. ඊට පස්සේ තමයි මම ලිප ඔන් කරගන්නේ. දැන් මම මේක හොඳින් කලවම් කර ගන්නවා සීනි ටික හොඳින් දිය වෙනකන්. සීනි ටික සේරම මේ වගේ කලවම් කර ගන්න ගමන් දිය කර ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සීනි ගල් වෙලා කැරමල් එක හදා ගන්න බැරි වෙනවා. සීනි ටික සේරම දිය වෙනකන් හොඳින් කලවම් කරගන්න. දැන් නම් සීනි සේරම දිය වෙලා තියෙන්නේ. මම කලවම් කරන එක නවත්තනවා. දැන් මම මේක ලිප මද ගින්නේ තියලා කැරමල් එක හදා ගන්නවා. සීනි ටික හොඳින්ම දිය කරගෙන තිබුණ නැත්නම් මේ වගේ වතුර ටික රත් වෙද්දී සීනි කැට ගැහෙනවා. එතකොට කැරමල් එක හදා ගන්න බැහැ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අයිනේ පාට වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙහෙම වෙන්න මට විනාඩි 16ක් ගියා. ඉතින් කාලය පොඩ්ඩක් ගන්නවා මේ කැරමල් එක හැදෙන්න. එකපාර හැදෙන්නේ නැහැ. මේ තවත් විනාඩි 2කට පස්සේ පාට හොඳින් වෙනස් වෙලා තියෙනවා. මම මේ දැන් තමයි කැන්දෙන් කුරුගා ගන්න යන්නේ. මම මේක තව පොඩ්ඩක් ලිපේ තියාගන්නවා. පාට චුට්ටක් තද වෙන්න ඕනේ මීට වඩා. ගොඩාක් තද කරගන්න එපා. එහෙම වුණාම කැරමල් එක තිත්ත රසක් එනවා. දැන් නම් හරියම කැරමල් පාටට ඇවිදින් තියෙනවා. ඊළඟට මම යන්නේ ඉතිරි වතුර මිලිලීටර් 50 එකතු කරගන්න. ඒක එකතු කරගන්නේ මේ වගේ කලවම් කරගන්න ගමන්. මේ වතුර එකතු කරගත්ත ගමන් සීනි ටික කැට ගැහෙනවා. නමුත් නොනවත්වා කලවම් කරගන්න. එතකොට සීනි ටික නිකම්ම දිය වෙනවා. මම මේ වෙලාවේ වීඩියෝ එක එඩිට් නොකර ඔයාලට තියලා තියෙනවා. මොකද මේ වතුර දැම්ම ගමන් සීනි ටික කැට ගැහෙනවා. නමුත් කූරුගා ගද්දි ඒක නිකම්ම දිය වෙලා යනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක හොඳින් දිය වෙලා තියෙනවා. මේ තියෙනවම හදාගත්ත කැරමල් එක මම දැන් යන්නේ මේක ලිප්පෙන් එලියට ගන්න. මොකද කැරමල් එකේ පාට ගන්නට තියෙන නිසා මේ ප්‍රමාණවත්. ඊට පස්සේ මම මේක මේ වගේ ග්ලාස් එකක දාලා තියා ගන්නවා. ඊළඟට මම pan එකක් ලිපේ මද ගින්නෙන් තියා ගන්නවා. ඊළඟට මම මේකට නැවුම් කිරි ටික එකතු කර ගන්නවා. මේ කිරි එකතු කරගද්දි සේරම එකතු කරගන්න නැතුව කිරි චුට්ටක් තියා ගන්න. කෝන් පිටි සමග කලවම් කරගන්න. මේ වගේ ප්‍රමාණයක් තිබ්බම ඇති. ඊළඟට මම මේකට හදාගත්ත කැරමල් ටික එකතු කරගන්නවා. මම මේ කැරමල් එකතු කරගද්දි තාම කැරමල් එක උණුයි. ඒ වුණාට මම උණුවෙන්ම එකතු කරගෙන මේ වගේ කලවම් කරගන්නවා.
හොඳින් කලවම් කරගද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේ කිරි එකේ පාට ටිකෙන් ටික වෙනස් වෙනවා. ඊට පස්සේ මම කෝන් පිටි මේස හැඳි දෙකට මම කලින් තියාගත්ත කිරි ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේකත් එකතු කරගන්නවා කිරි එකටම. නැවතත් මම මේක හොඳින් කලවම් කරගන්නවා. කෝන් පිටිවල රසට ඔයාලා අකමැති නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේ මේකට වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්න. මේ කිරිවල දිය ගතිය ටිකෙන් ටික අඩු වෙන ගමන් කිරිවල තිබුණ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. හොඳින් මේ වගේ කලවම් කරගන්න ඕනේ නැත්නම් කැට ගැහෙන්න පුළුවන්. කලින් තිබුණ දිය ගතිය දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මම තව ටිකක් වෙලා මේක ලිපේ තියාගන්නවා කූරු ගා ගන්න ගමන්. මේ වගේ බුබුලු දාන්න පටන් ගද්දි මම මේක ලිප ඕෆ් කරලා ලිපෙන් එලියට ගන්නවා. ඊට පස්සේ මම මේක මේ වගේ වීඳුරු භාජනයකට දාගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මේක ඇලුමිනියම් භාජනයකට උනත් දාගන්න පුළුවන්. අඩියට තෙල් ගා ගන්න අවශ්‍ය නැහැ. මේක නිකම්ම ගැලවෙනවා. ඊට පස්සේ මම මේක නිවෙන්න තියනවා. හොඳින් නිවුනට පස්සේ මම මේක වහලා ෆ්‍රිජ් එකේ දාලා කූල් කරගන්නවා. ෆ්‍රිජ් එකේ දාන්න අත්‍යවශ්‍යම නැහැ. මේක නිවුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. නමුත් මේක ඩෙසර්ට් එකක් නිසා මම මේක ෆ්‍රිජ් එකේ පැය එකක් එකහමාරක් පමණ දාලා තියාගන්නවා. මේ පැය එකහමාරකට පස්සේ මම ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තා. ඊට පස්සේ මේ වගේ වටේ ලිහිල් කරලා මම මේක අනිත් පැත්ත හරව ගන්නයි යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක ඇඩියට තෙල් ගා ගත්තෙත් නැහැ. නමුත් මේක පහසුවෙන්ම ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක සරස ගන්න උඩින් කැරමල් ටිකක් එකතු කරගන්නවා. තවත් රසවත් වෙන්න මම හීනියට කපාගත්ත කජු ටිකකුත් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත කැරමල් පුඩින් එක. ඉතින් අද මම අමුද්‍රව්‍ය තුනකින් වෙනස්ම විදිහේ කැරමල් පුඩින් එකක් තමයි හැදුවේ. ඔයාලටත් පුළුවන් මගේ වීඩියෝ එක බලලා ගෙදරදී හදලා රස බලන්න. ඉතින් අපි නැවතත් හමුමු අලුත් රෙසිපි එකකින්. ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරලා video එක like කරලා share කරන්නත් අමතක කරන්න එපා.